नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु देवयान मिनिसुन बमुन सहित समस्त सत्त्व प्रजाव अतर दमरन खंडक में बबल में वैद्य सिटी ने अपने बुद्ध प्यान नहान सेट नमस्कार करमु नमस्कार वेवा अति उत्तमनीय पांसे पनस जातक पुत्र हंसेगे पनस हैविनी कांचना खंड जातक देशनाव यो पहाटे न चित्ते न पहाट मनसो नरो भावेति कुसलं धम्मं योगं खेमस्स पत्तिया पापुने अनुपुंबेन सब संयोजनक्खयन्ति। योगक्षेमेट हेवत् නිවනට පැමිණෙනු සඳහා දුරු කළ නීවරණයන් ඇති සිතින්. එහෙයින්ම නිර්මල වූ සිත් ඇතියම් මිනිස්සේ කුසල ධර්මයන් වඩාද. හෙතෙමේ සියලු සංයෝජනයන්ගේ ක්ෂයට හේවත් රහත් ඵලයට පිළිවෙලින් පැමිණෙයි. ජීවන බර බොහොම වැඩි. එහෙම හිතලා ජීවන බර අඩු කරගන්න නොකළ යුතු දෑ කරන මිනිසුන් අතරේ සත්‍යයන් අතරේ ජීවන බරෙන් සැහැල්ලුව ලබන්න ඒ බර සැහැල්ලු ලෙස දකින්න ඒ හැමෝම සැහැල්ලු සිතින් වාසය කරන්නට උතුම්ම වූ උපකාරය වන්නේ ත්‍රි සද්ධර්මයේ තුල ගැවසීමයි කියලා තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන මේ ත්‍රි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්ත නුවණක් ලැබූ පින්වත්නි, එවන් වරකින් නිදහස් වීමක් ගැන කියවෙන මේ ජාතක දේශනාව අපි හොඳින් ශ්‍රවණය කරොත් අපේ ජීවිතය තවත් සැහැල්ලුවෙන් ගත කරන්නට මෙය මහත් උපකාරයක් වෙනවා නොඅනුමානයි. හොඳයි, ඒ සඳහා අපි කළ යුත්තේ එකම එක දෙයයි. ඒ දේ තමයි ඉතා අවධානයෙන් සැහැල්ලු මුදු සිතින් මේ ශ්‍රවණය කරලා ඒට අනුව කටයුතු කරන එක. ඒ සඳහා අපි පළමුව මනසින් ක්‍රියා කරන කෙනෙක් නම් අන්න ඒ කෙනාට මේ කුසල් දහම් වඩලා නිවනට පත් වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයා ටිකින් ටික සියලුම ක්ලේශයන් දුරු කරලා දමනවා කියන අර්ථය තමයි ඒ ඉතුරුපත් දෙකෙන් භාවේති කුසලං ධම්මං යෝගක් හේමස්සපත්ත්‍යා කියලයි. ඒ වගේම පාපුනේ අනුපුබ්බේන සබ්බ සංයෝජනක්ඛයන්ති කියලයි ඒ පද දෙකෙන් විස්තර වෙන්නේ. හොඳයි, දැන් අපි මෙහි අතීත හා වර්තමාන කතාව ශ්‍රවණය කරමු. ඒ තුලින් තමයි අපි මේ ශ්‍රවණය කරපු අර්ථයේ සැබෑ රසය අපට විඳින්නට පුළුවන් වෙන්නේ. රත්තරන් වලින් ගැවසෙච්ච ලෝකේ සැබෑම රත්නය වූ වටිනම රත්තරන් කන්ද ලෙස අපට දකින්නට පුළුවන් අපගේ බුදු පියාණන් වහන්සේ. සවැත්නවර ජේතවනාරාමෙහි වැඩවාසය කරනකොට සිවුරු හැරලා යන්න සූදානම් වෙච්ච එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අරබයා තමයි මේ දේශනාව සිද්ධ කළේ. පින්වතුනි, එසා මෙහි සවැත්නවර එක් දරුවෙක් බුදුරජාණන් වහන්සේගේ දහම් අහලා බුද්ධ ශාසනයට බොහොම බැතිමත් සිතින් පැවිදි වෙන්න කල්පනා කරලා ඒ අවසරය ඇතුව පැවිදි බවට පත් වෙනවා. ඉතින් ඒ පැවිදි වෙච්ච කුල පුත්‍රයාගේ ඒ දරුවාගේ ආචාර්ය උපාධ්‍යවරු, ඒ කියන්නේ මේ ගුරුවරු, පැවිදි වෙන දරුවෙට ආචාර්ය උපාධ්‍යාය නමින් දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව තවත් ගුරුවරු ඉන්නවා. ඉතින් මේ සියලු ගුරුවරු මේ කුල පුත්‍රයාට ප්‍රථමයෙන් සීලය විස්තර කරලා දෙනවා. කොහොමද? ඇවැත්නි, මේ සීලය ඒකාකාර සීලය, දෙයාකාර සීලය,
त्याकार सीले शिवाकार पश्चाकार सय आकार सत्ताकार अठ आकार नव आकार दस आकार वसे मे सीले वेद बहुवती न एवगेम चुल्ल शीलय मज्जिम शीलय महाशीलय प्रातिमोक्ष सांवर शीलय इंद्रिय सांवर शीलयाय मे आजीव पारिशुद्धि शीलयाय मे पटिच्च पटिसेवन शीलयाय किल मे विधियट शीले भेद किल देनवा मे आकारेन नोएक विधियट शीले भेद वेदा दक्कनकोट मे भिक्षुन वहांसे सितनवा अने मे शीलय नाम बहुम बरपतलय मे आकारे बरपतल शीलयक समादंगिला मटना रखिन्न बे इतिं ए विधियट शीलय पुरन नेतुव महान जीविते गत करला वेडबुत ने ए निसा मम नवत गिहि वेला दानादी पिंकं करमिं अंबुदरवन पोषणय करमिं वासय करनवा कियला अधास करला ए आचार्य उपाध्य स्वामीन वहांसेलाट प्रकाश करन स्वामीनी मे शीलय मट रखिन्न बे इतिं एहेम रखिन्न नेतुव पवित्तेन एति वेडबुत ने මොන අර්ථයක්ද මේ විදිහට සිල් රකින්න නැතුව කාලය ගත කරලා ඒ නිසා මං ගිහි වෙනවා මගේ මේ පාත්‍ර සිවුරු ගන්න කියලා ප්‍රකාශ කරනවා ඔය වෙලාවේ පින්වත්නි මේ ආචාර්ය උපාධ්‍යාදීන් වහන්සේලා මේ භික්ෂුවට ප්‍රකාශ කරනවා හොඳයි යන්න හැබැයි බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා යන්න මේ විදිහට ප්‍රකාශ කරලා ඔහුවත් එක්කගෙන බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙනවා ඉතින් ධම් සභාවට තමයි මේ භික්ෂුන් වහන්සේව රැගෙන එන්නේ මේක දුරදීම දකින බුදු පියාණන් වහන්සේ විමසනවා මහණෙනි කුමක් නිසාද මේ වික්ෂුවක්ව අකමැත්තෙන් බලහත්කාරයෙන් මං සමීපයට රැගෙන එන්නේ ඒ වෙලාවේ අර ආචාර්ය උපාධ්‍යාදී බුදු පියාණන් වහන්සේට මේ පුවත සැල කරනවා ස්වාමීනි මේ වික්ෂුව මට සිල් රකින්න බෑ කියලා අපට සිවුරු ගන්න කියලා ප්‍රකාශ කරනවා ඒ නිසායි අපි බුදු පියාණන් වහන්සේ සමීපයට මේ වික්ෂුව රැගෙන ආවේ ඉතින් බුදු පියාණන් වහන්සේ සියල්ලන්ගේ ආශය අනුසය මේ ඉන්ද්‍රිය බල මේ සියල්ලක්ම දන්නවා කතරම් කෙලස් තියනවද කතරම් ගුණධර්ම වැඩි තියනවද මේ ආදී සියලු දෙයක් මනවෙන් අවබෝධ කරගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේව නියම වූ නිවැරදි මාර්ගයට ගැනීමේ අදහසින් අර ආචාර්ය උපාධ්‍යාදීන්ට ප්‍රකාශ කරනවා ඔබලා කුමක් නිසා මේ භික්ෂුවට මෙච්චර සීලයක් කියලා දුන්නද යම් පමණක් රකින්න පුළුවන් නම් එපමණක්ම නේද කියන්ට ඕනි මෙතෙන් පටන් ඔබ කිසි කෙනෙක් මේ භික්ෂුවට මොකුත් කියන්න ඕනේ නැහැ මම මේ භික්ෂුවට අවවාද කරන්නම් කියලා බුදු පියාණන් වහන්සේ මේ සිවුරැල්ලේ යන සෝදානම් වෙච්ච භික්ෂුවට කතා කරනවා මෙහාට එන්න මහන මේ ආකාරයෙන් කතා කර බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුවට ප්‍රකාශ කරනවා ඔබට ගොඩාක් සිල් ඕනේ ඔබට පුළුවන්ද සිල් තුනක් ආරක්ෂා කරන්න අනේ ස්වාමීනි සිල් තුනක් නම් මොනවද මං ආරක්ෂා කරන්න එහෙනම් මහන මෙතෙන් පටන් ඔබ काय द्वारे वाची द्वारे मनो द्वारे कियन ये दुर्वल तुनो इतरक रख गांडको कायं पाव करन डिपा वचने ये आगे मनसिनो पाव करन डिपा दंग्यान ने सिवरारे नोने नहें मैंने मैं सिल सुनो इतरक रखीन ने खेला बुद्ध प्यान नहान से मैं भिक्षुओं के प्रकाश कर ला मैं भिक्षु पिटक करना इतिंग पिंगो तुने दंगे भिक्षु नहान से बहुम सतुटी සිල් තුනයි නේ රකින්න තියෙන්නේ. ඉතින් මේ විදිහට හිතලා බොහොම සතුටින් දැන් මහණ දම් පුරනවා. මේ විදිහට මේ තුන් සීලය පුරද්දී මේ ස්වාමීන් වහන්සේට අවබෝධ වෙනවා. ඇත්තටම මාගේ ආචාර්ය උපාධ්‍යාදීන් වහන්සේලා මට කියලා දුන්නේ මේ ටිකම තමයි. මේ සිත කය වචනය ආරක්ෂා කිරීම තුළ ওই සිල් ඔක්කොම තියෙනවා. නමුත් ඉතින් ආචාර්ය උපාධ්‍යාදීන් වහන්සේලා කියන්නේ බුදු බවට පත් වෙච්චයි නෙවෙයි. ඉතින් මාව අවබෝධ කරගන්න නැතුව මට මෙහෙම කියලා දුන්නත් මට මේ සීලය පිළිබඳ මෙතරම් සරලින් අවබෝධ කරලා දෙන්න අසමත් වුණත් ඇත්තටම මේ සිත කය වචනේ රකින්නවා කියන එක තුල ඔය සියල්ලම තියෙනවා කියලා කල්පනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ උත්තරීතර වූ ධර්මරාජයන් වහන්සේ. ඉතින් ඒ බුදු නුවණින් විවිධ වූ සීලය මේ තුන් දොරට ඇතුළත් කරලා නියම කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මට පිට වුණා කියලා බොහොම සතුටින් විදර්ශනා භාවනා කරලා කීප දිනක් ඇවෑමෙන් අති උත්තම අරහත් භාවයට පත් වෙනවා සාදු කියලා අපි අනුමෝදන් වෙමු. ඉතින් පින්වත්නි දැන් මේ ස්වාමීන් වහන්සේ උතුම් වූ මහරහතන් වහන්සේ නමක් මේ පුවත දැන් දන් සභාවේ එකතු වෙච්ච වික්ෂුන් වහන්සේලා කතා වෙනවා. බලන්න ඇවත්නි මේ ගොඩාක් සිල් රකින්නේ බෑයි කියලා
සිවරැල්ලයන්න සූදානම් වෙච්ච ගිහි වෙන්න සූදානම් වෙච්ච ඒ භික්ෂුවට සියලුම සිල් තුන් කොටසකට ඇතුළත් කරලා බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුව රහත් බවට පත් කරානේ අනේ මේ බුදුරජාණන් වහන්සේලා නම් මහත් අසිරිමත් මිනිස්යෝනි කියලා ඒ සැබෑව බුදු ගුණ කියමින් ඉන්නවා ඒ වෙලාවේ එතෙන්ට වැඩම කරන බුදු පියාණන් වහන්සේ මහණෙනි දැන් කවර කතාවකින් උන්නෑදයි කියලා ඉමසලා ඒ කතාව දැනගෙන බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා මහණෙනි විශාල බරක් වත් කොටස් වශයෙන් බෙදා දුන් විට සැහැල්ලුවට මෙන් දැනෙනවා ඉස්සර නොනැත්තොත් මහා රන් කඳක් ඔසවා ගැනීමට බැරි ඒ රන් කඳක් කොටස් කරාට පස්සේ පහසෙන් ඔසවාගෙන ගියානේ මේ විදිහට ප්‍රකාශ කරාට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවෙන් අතීත කතාව දේශනා කරනවා ඒ අතීත කතාවට අනුව ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් ඒ බරණැස් නුවර රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ ඒ කුඩා ගමක ගොවියෙක් ඉතින් මේ බෝධිසත්ව ගොවියානෝ එක දවසක් අතහැරපු කුඹරක සීසාන්ට පටන් ගන්නවා ඉතින් පින්වත්නි මේ අතහැරලා දාපු කුඹරේ බෝධිසත්වයන් වහන්සේ සීසානවා ඒ කුඹරෙහි පින්වත්නි විශේෂත්වයක් තියෙනවා මොකද ඔය ගමේ කලින් ජීවත් වෙච්ච ධනවත් සිටුවරේ පුරුෂයෙක්ගේ කලවා විතර ප්‍රමාණය මහත් වූ රන් කඳක් දිගින් නම් සිවුරිය නම් අන්න එවන් මහත් ඒ ආකාරයේ දිග රන් කඳක් මේ කුඹරේ වල දාලා දිනනවා අපේ බෝධිසත්වයන් වහන්සේත් මේ කුඹර සීසාන කොට නගුලේ මේ රන් කඳ පැටලෙනවා බෝධිසත්වයන් වහන්සේ මුලින් කල්පනා කරන්නේ මුල් ගොඩක් වෙන්නේ නැති කියලා ඉතින් ඒ මුල් ගොඩ ඉවත් කරන්න ඕනේ කියලා පස්සේ ඉවත් කරනකොට ඒ රන් කඳ දකින්නවා ඉතින් ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ ඒ රන් කඳ පස් වලින් වහලා තමන්ගේ ඒ සීසෑම් කටයුතු කරනවා හවස පින්වත්නේ ගෙදර යන්න වෙලාව ලං වුණාට පස්සේ ඒ නඟුල් ආදී පැත්තකින් තියලා රන් කඳ අරගෙන යන්න ඕනේ කියලා ඔසවන්න බලනවා නමුත් ඔසව ගන්න බැහැ ඊට පස්සේ මොකද කරන්නේ පැත්තකින් ඉඳගෙන රන් කඳ පින්වත්නේ කොටස් හතරකට සිතින් බෙදනවා එක් කොටසක් ජීවත් වීම පිණිස යොදා ගන්නවා අනිත් කොටස නිදන් කරලා තබනවා තව කොටසක් කර්මාන්ත සඳහා යොදවනවා ඒ වගේම තව කොටසකින් දාන ආදී පින්කම් කරනවා කියලා මේ හිතින් කොටස් හතරකට බෙදනවා මෙහෙම බෙදුවා විතරයි පින්වත්නි රන් කඳ සැහැල්ලු බවට පත් වෙනවා බෝධිසත්වයන් වහන්සේ ඒ ඔසවාගෙන ගෙට ගිහිල්ලා අර අදිෂ්ඨාන කරපු විදිහට හිතපු විදිහටම කොටස් හතරකට බෙදලා ඒ සිතුව ආකාරයෙන්ම දාන ආදී පින්කම් කරලා තමන් ගිනා වූ ආයස පරිද්දෙන් දිවි ගෙවලා මිය පරලෝ යන්නට යදනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ගෙන හැර දක්වලා මේ ජාතක දේශනාව අවසන් කරනවා ඉතින් මේ මොහොතේ ඒ දේශනා කරපු ගාථාව තමයි අපි මේ මුලින් ප්‍රකාශ කරේ නැවත සිහියට ගත්තොත් යෝගක්ෂේමේ හේවත් නිමනට පැමිණීම සඳහා දුරු කරපු නීවරණයන් ඇති සිතින් ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යම් කිසි කෙනෙක් ඒ සිතින් දුරු කරලා කුසල ධර්මයන් වඩනවද අන්නේ තැනැත්තාට පුළුවන් සියලුම සංයෝජනයන් මේ බැඳීම් වලින් දුරු වෙච්ච අමා මහ නිවන් සෝයට පිළිවෙලින් පැමිණෙන්න. ඉතින් ඒක තමයි මේ ජාතක දේශනාවෙහි මුලින් සඳහන් වෙච්ච ගාථාවේ අර්ථය. ඉතින් පින්වතුනි මේ ආකාරයෙන් මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ අවසන් කරනවා. එහේ ඉතින් මේ ගාථාවේ ප්‍රකාශ වෙන්නේ මේ රහත් බව තමයි කුළු ගන්නලා තියෙන්නේ. මේ දේශනාව නිමවල අනුසන්දි ගලපනවා. ඒ කාලේ පින්වත්නි රන් කඳ ලැබූ පුරුෂයාණන් දැන් මේ බුදු බාට පත්ව සිටින මම්ම වේදයි කියලා තමයි උන්වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කර වදාරන්නේ.